ඒෙරුව සරණය සීලු දෙනාටම. ෞදධ හරු පහනිපොයත සන්න බේදධනය කරන උතුම්මූ දායකත්ව සධර්ම දේශනාාව මිලෙසින් අරම්භ කරන්නට මේස් සූතානම. සදර්ම දේශ පත් පනන්නට අපිරේ මහත්ත අනුකම්පාාවෙන් මෙවතුමූ දම් සබාම්ඩ පේට වැඩම කොට පදාාල, පූචපාද ගල්ලෑල්ලේ පඥාසාගර ෞරවනිය ස්වාමීන් පහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාධුනාද පවත්පාපි ලිකානිමුෝ. සාධූසාධෝ සාධූ. ගගේ ුට පදීංචී සිලා ීඩු සේකර මහත්මේ සහ පවල පින්නත් පිසයි ුතු සදරම දේශනාව මෙෙලෙසිල් මුළ ෝකටම සඳධ ේදනය කරන්නට පින්බර දයිකත්පේය කටිය සමන්තචක්හවාලෙ සු අත්‍රගචඡන්තුදේවතාරන්නේ. සද්ධම්මංමනිරාජස්හ සුනන්තුු සග්ග මුක්හදන් ධම්ම සවන කාලු අයං බදංතා ධම්ම සවන කාලු අයං බදංතා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමුතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස නමුතස් භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස යෝචපුබ්හේ පමජ්ජෙත්වා පච්චාසෝන පමජ්ජති සොයිමංලෝකං පභසේති අබ්ාමුත තෝවචන්දිමාති ධර්මස්්‍රවනා බිලාසී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නී දැන් මේ පින්වත් හැම දෙනාම සූදානං වෙන්නේ ධර්මස්්‍රවනය කරන්න විශේෂයෙන් අද මේ උතුම් ධර්මදාන මේ පංකම සඳහා තමන්ගේ පුුණ්්‍යවන්ත දායකත්වය අරන් කටයුතු සිද්ධ කරන්නේ නොගේ ගුඩ පදිංචි තුසලා වීර සේකර මහත්මිය සහ පවුලේ පින්වත් සියලු දෙනා විසින් හිතින්නේ අයගේ උදාරතර පුුණ්්‍යවන්ත දායකත්වය මතයි අද මේ උතුම් ධර්මානු ශාසනාව මෙලෙසින් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්මදේශනාවේ අරමුණ පුුණ්්‍යයානුමෝදනාවන් සිදුකිරීම ආශිරවාද ප්‍රාර්ථනාවන් සිදුකිරීම මේ සියල්ලම ධර්ම දේශනාව අවසානයේදී සිදුකිරීමේ අරමුණින් දැන් අපි කවුරුත් ධර්මදේශනාව ආරම්භ කරන්නට සූදානං වෙමුූ දේශනාව ආරම්භයේම හැම දෙනාගේම හිත තුළ අදිිෂ්ඨානයක් ගොඩ නගාගන්න අදදවසේ මේ මුොහුත්තේ මාශ්‍රවණය කරන ධර්මානු ශාසනාව ගිනිගෙන දැවෙන මේ ලෝකය තුළ නිවිල සිසිල්වෙච්ච ජීවිතයක් හදාගෙන. මේ ජීවිතය තුළම මට නිවී සැනසනටම මේ උතුම් දේශනාවන්, ප්‍රකාරයක්ම වේවා කියයන අදිෂ්ඨානයෙන් හැම දෙනාම ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙමු. පින්වත්නී ධර්මස්්‍රවනය කරන ඔබටත් බණ කියන මටත් මේ ජීවිතය තුළම අපි බලාපොරොත්තු වෙන විමුක්තියෙන් අඩක් හරි. එක කොටසක් හරි සම්පූර්ණ කරගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි ඒකට අවශ්‍ය වැඩපිළිවල පිළිවෙලින් අනුගමනය කරන්න අපි කවුරුත් දක්ෂ වෙන්න ඕන දන් අදදවසි බනාහන මේ පින්නතුන් හැම දෙනාමත් මේ වන විටති යම් යම් වැඩපිළිවෙලක් ආරම්භ කරලා ඇති මොකක් සඳහද තම තමන්ගේ විමුක්තිය සඳහා හැබැයි අදදවසි දේශනාව අහනකොට ජීවිතයට මම අලුතෙන්ම යමක් එකතු කරගන්නවා කියන අරමුණින් පිනොතුන් කවුරුත් ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්න ඕන. දේශනාව ඉවරවෙනකොට මේ දේශනාව හොඳයි සාරයි යමක්මට මේ දේශනාව හිතන්න තියෙනවා කියල ඔ ඇත්තන්ට දැනුණුත් වැටහුණු දේශනාවෙන් කියල දෙනදේ ප්‍රායෝගිකව වඩන එක තම තමන්ගේ වැඩක් එහෙම නැත්තන් මේ දේශනාව අසාරයි මම ආරම්භ කරල තියෙන වැඩපිළිවලට ගැලපෙන්නෙ නෑ කියල හිතුනුත් දේශනාවේ සාරාන්සයහරි ධර්ම කතාවහරි පසෙකට දාල කලින් ආරම්භ කරපු වැඩපිළිවලම ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්නත් පුළුවන්. මේ දෙකම කාගෙ වැඩක්ද. මගේ වැඩක් නද තම තමන්ගෙම වැඩක් වෙන්න ඕන. ත් ඔබ හොදට මේ මොහොත තුළ මනස හිස්කරගෙන හොදට කල්පනා කරල බලන්න ජීවිතේ ඔය ඇත්තන්ට නොේ ප්‍රශ්න කම්කටලු බාධක මේ වනකුට ඇවිල්ල ඇති මොහුණදීලත් ඇති අපිට මතුවෙන ගොඩනැගෙන ඇතිකරගන්න ප්‍රශ්න අතර ඔය ඇත්තන්ටත් මටත් සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා මොකදදේ සාධාරණ ප්‍රශ්නය ඒ සාධාරණ ප්‍රශ්නය තමයි ජරාමරණ සෝක පරිදේව දුක්හදෝමනස්ස උපායාස ආදී මෙන්න මේ එකොලොස් ගින්නෙන් නිවීමට පත්වෙන එක ඒක නේද අපි කාටත් තියෙන සාධාරණ ප්‍රශ්නය දෙන් මේ මොහොත තුළත් ඔයඇතො ධර්මස්ශ්‍රවනය කරන්නෙත් තව කෙනෙකුට මේ දේශනාව අහන්න සලස්සන්නෙත් කාගෙ හරිකමක් නෑ ජාතිජරා මරණ සෝක පරිදේව දුක්කදෝමනස්ස උපායාසාදී මේ කොළොස් ගින්නම සංසිදේවා කියන අරමුණින් මේ මොහොද තුළහරි නිවීමට පත්වේවා කියනු උදාර අරමුණින් දෙෙනේද. ඔය ඇත්තු ධර්මස්ශ්‍රවනය කරන ගමන් තව කෙනෙකුට මේ දේශනා වහන්න සලස්වන්නෙත් ඒ අරමුණින්. පින්නත්නි හොඳට ඔයත්තු හිතන්න කල්පනා කරල බලන්න. අද මේ දේශනාවෙන් එකම එක කාරණාවක් පිළිබඳව, භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළ කාරණාවක් පිළිබඳවයි පොයත්තන්ට අවබෝධ කරල දෙන්න වටහල දෙන්න මංසූදානං වෙන්නේ. ලෝකෙ පහළවුුණ ගොඩාක් සාාස්තෘන් වහන්සේලා ඉන්නවා. ලෝකෙ පහළවෙච්ච ඒ ඒ සාාස්තෘූන් වහන්සේලාගේ, අනිවිඩය පිළිබඳව අපි අධ්‍යනය කරලා බැලුව බොහෝ වෙලාවට ගොඩාක් ෂාස්ත්‍රෘූන් වහන්සේලා අවධාරණය කරන්නේ මාවම සරණයන්න මටම පූජා කරන්න මාවම පිළිසරණ කරගන්න හැබැයි භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවේම අපිට අවධාරණය කරන කාරණාව තමයි. උන්වහන්සේ පරිනිර්වාණයට පත්වෙන්න කලින් මෙලෝකට දේශනාකරපු අවසාන බුද්ධ වචනේදත් නිතරම උන්වහන්සේ අවධාරණය කරපු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි අප මාද සම්පාදේත මොකදද කාරණාව අපපමාදේන සම්පාදේත. හැම වෙලාවේම අවධාරණය කරන්නේ මාවම සරණ යන්න මටම පූජා පවත්වන්න නෙද එහෙම එකක් පිළිබඳව නෙවෙයි. භාග්‍යියතුන් වහන්සේ අවධාරණය කරන්නේ නිතර නිතරම ඉවත් මහනෙන අප්‍රමාදී වෙන්න බණහන බණ කියන ඔබාපි කවුරුත් තේරුම්ගන්න ඕන වටහාගන්න ඕන අප්‍රමාදී වෙන්න කියල අපිට අවවාද අනුශසනා කරන්නෙම ඔය ඇත්තුොත් මමත් මේ සසර තුළ පමාවන නිසයි ඒක නිසා නේද සංසාරය ඔය ඇත්තුත් මමත් පින්නත්නි කොච්චරනං පමා වුනාද කියනවනං. කාටත් උරුම සාධාරණ මේ ප්‍රශ්න ටිකට විසඳුමක් අපිට නොලැබුණෙත් ඒ පමාවීම නිසයි. දැන් හොඳට කල්පනා කරල බලන්න. ඔ තු දන්නෝ මිරිගුව කියන එක පිළිබඳව. මිරිගුව කියනකට මතක් වෙන්නේ මොන සතාවද මවාාව නේද. දෙන් මවාට අවශ්‍ය කරන්නේ මොකක් කරන්නද තමන්ට තියන ඇතිවෙලා තියන පිපාසාව? දුග්ගින්න නිවාගන්න. තමන්ගේ පිපාසාව සංසිඳවාගෙන බලාපොරොත්තුවන සැපත තමන්ට ළඟාකරගැනීමේ අරමුණින්ම තමයි පින්වත්නි මිරිගුවට රැවටිලා නද මෝඩකමින් මිරුංගුව පසු පස්සිද වන්නේ පසුපස්සි දුවගෙන දුවගෙන යනකොට දැන්ළඟයි දැංළඟයි කියල හිතෙනවා. හැබැයි කවදාකවත් ජලයමුණ ගැහෙන්නේෙ නෑ. න මිරිගුවට ලංවෙන්න පුළුවන්කමොකුත් නෑ. වෙහෙසකරවෙච්ච මවා මදක් නතර වෙලා ආපස්සට තමන් ආපු පැත්තට හැරිල බලනොකොටයා දකිනවා. මිරිගුව තියෙන්නේ මේ පැත්තෙනෙවෙයි මන පැත්ද. මං ආපු පැත්තෙමයි තියෙන්නේ කියලා ආපහු ඒ පැත්තේ දකින මිරගුව පස්සෙ දුවනවා. දැන් හොදට මේ දේශනාවෙන් අපිට හිතන්න විමසන්න අපේ විමර්ෂණ බුද්ධියට දාගන්න ඕන එකම එක කාරණාව අවධාරණය කරගන්න අපි කවුරුත් අද දවසි දක්ෂවෙන්න යන. දැන් තමන් ආපු පැත්තමයි තියෙන්නේ කියල දැක්කහම ආප හොමකද කරන්නේ. ආපු පැත්තටම දුවන්න ගන්නවා. ඒ පැත්තට දුවගෙන 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 යනකොට ඒත් මහන්සිය නිසා නතර වෙලා නැවතත්ත හැරිල බලනකොට දකිනවා. නේද මේ පැත්තට යන්න යන්න නෙමේ තියනෙ. ආපහු මම ආපු පැත්තය තියෙන්න්නේ කියලා. දැම් පින්නත්නි හිතන්න. මේ විදියට අර පැත්තටත් මේ පැත්තටත් මේ පැත්තෙන් අනි පැත්තටත් දුවදුවා එන මුවාට කවම දාකවත්. ජලය හම්බ වෙන්නේෙ නෑ එයා මිරිගුව ජලයයි සිතාගෙන තමන්ගෙතියෙන සාපිපාසාාව දුක නිවාගන්න ඒ අතට මේ අතට දුවදුව ඉඳලා පිපාසාව වත් සංසිදුුවගන්න නැතුව නිකංම මැරිල යන්නයි වෙන්නේ ඕනම මනුස්සෙක්ට තේරෙනවා මවා ඉන්නේ ලොකු මුලාවකට පත් වෙලා. තවකිෙනෙක්ට හිතෙන්න පුළුවන් මෝඩකම නිසාමයි මිරිගුවට ජලය කියලා රැවටිලා තමන්ගේ පිපාසාව සංසිඳවගන්න යන්නේ. පවත් මවා මෝඩයි කියල අපිට දැනෙන බව ඇත්ත. එහෙම මෝඩයි කියල හිතන දැනන අපි කොච්චරනං ඥානවන්තයිද කියලත් අපි හොදට කල්පනා කරලා බලන්න ඕන. මවානං මෝඩවනක අඥ්ඥානවන්තවනයක රැවටනයක තිරිසං ලෝකෙ නිසාහරි සාධාරණයි කියන්නත් පුළුවන් හැබැයි ඊට වඩා යමක් හිතන්න විමසන්න පුළුවන් මනසක් අපිට ලැබි ලත්න් අපිත් ඒ මුවත් අතර මොනතරං පරතරයක් තියෙනවාද කියලා අපි කල්පනා කරල බලන්නත් වන පුංචි උදාහරණයක් ගන්න දැන්වැඇත්තුෝ ඒ විදිහටම කකුල් දෙක තියාගෙන ධර්මස්ත්‍රවනය කරන්න වාඩි වෙලා ඉන්නවානේනේ ටික වෙලාව යනකොට මේක දුකයි අපහසුයි කියල හිතල ස්වාමීන් වහන්සේට හොරෙන් හරි කමන්නේ දිගාර ගන්න බලනවා මේකට වඩා දිගාරගත්තහාම මොකක් කියල හිතලද සැපයි කියල හිතලා එමනේද හොඳයි මට කියන්න දැන් දිගාරගෙන ඉඳල ටික වෙලාවක් යනකොට මොකක්ද වෙන්නේ මොකදද හිතන්නේ අකුල ගත්තනම් හොඳයි කියල හිතෙන් නැද්ද හිතෙන් නැද්ද හිතෙනවා දිගාරගෙන ඉන්නවා දිගාරගත්ති දිගාරගන්නකොට සැපයි කියල හිතලනේ. ඇබැයි දිගාරගත්තම් පස්ස ටික කාලයක් ටික වෙලාවක් යනකොට හිතනවා අකුලගන්න තියෙනවන හොඳයි කියලා. දෙැ මුලින්ම හිටියෙත් අකුලගෙන තමයි. අකුලගෙන ඉන්න එක දුකයි කියල දැක්කලා දිගාරගත්තහාම සැපයි කියලා හිතලා දැම්මොකක් ද අපිට වුනේ ආපහුුවර දුකයි කියලා හිතන එක අපි අල්ලගන්න යනවද නෙද්ද යනවද නැද්ද යනවා පින්නත්නී මේ උපමාවෙන් මේ උදාහරණයෙන් ගත්තොත් මිරිගුව පසු පස්සේ හබාගෙන යන මුවන් බණ අහන ඔයත්තු ගැනමම මේ කියන්නේ අපි හැමෝම ගත්තොත් අපි අතරත් වෙනසක් තියෙනවාද. තියෙනවාද වෙනසක් නෑ. අන්තිමේදි මවා මැරෙන්න්නේෙත් මමමී යන්නේ මිරිගුවක් පස්සේය ගිය මිරිගුවක් පස්සේය කියල දැකළ හිතලා ඒ අවබෝධයෙන් නෙවෙී. එයා මැරෙන අදහසත් මම වතුරට ලංවෙවී ලංවෙවී. නමුත් මට ඒ එක පිපාසාව සංසිඳුවගන්න බැරිකමතිය දැක 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 මම දැක දැකත් ඒ ගන්න බැරුව නැත්තම් පිපාසාව සංසිඳුව ගන්න බැරුවයි මැරෙන්නේ. දැම්පින්නත්නි හොඳට හිතන්න. මේ සසරෙහි අප්‍රමාදී බව කියන එක දෙවුණු කරන්නේ නැතුව අප්‍රමාදී බව සඳහා අවශ්‍ය කරන මාර්ගය හදාගන්න නැතුව තිරිසං ලෝකයේ කරන සත්තු කරන ක්‍රියාදාමයන්ගෙන් බාගෙට භාගයක්ම මිනිස්සු වෙච්ච අපිත් කරකර එයාලත් ඉන්න හිටින්න තැනක් හදාගන්නව හොයාගන්නෝ අපිත් මේ ජීවිතේ ඉන්න හිටින්න තැනක් මොකක් හරි තැනක් හදාගන්නවා ඒ ගොල්ලොත් එකිනෙකා එකතු වෙනවා එකතුවීමේ ප්‍රතිඵලයක් නෙස එයාලටත් දරුවෝ හම්බ වෙනෝනි පැටවබිහි වෙනු මනුස්ස ලෝකයේ අපිත් එකිනෙකා හා සම්බන්ධවෙමින් අපි නිසා ඒ සම්බන්ධවීම නිසා දූදරුවන් හදාගෙන කටයුතු කරනවා ඒ ගොල්ලොත් තමන්ට පුළුවන් විදිහට කෑම ටිකක් ගෙනැල්ල දරුවන්ට කවනු අිත් අපිට පුළුවන් උපරිමින් මහන්සි වෙලා අපේ දරුවන්ට කවනෝ පෝනෝ. බැලූබැල්මට ක්‍රියාදාමයන් ටිකක් සමාන බව ඇත්ත හැබැයි ඒ අයට වඩා උසස් ලෙස නෙද. ඉහළම විදිහට හිතන්න පුළුවන් මනසක් තියෙන නිසා අපි ටිකක් වෙන් වෙලා වෙනස් වෙලා තියනවා. ඇබැක්ට්‍රියා පටිපාටියන් ගත්තුත් බොහෝමයක් එකයි දනෙද්ද එකයි. දං හිතන්න මේ සංසාරම ඔයඇත්තු කරලාතියෙන් ඔය ටිකනෙවෙයිද? සංසාරය පුරාවටම කරලා තියෙන් ඔය ටිකනවීද. ඔයටික තමයි කරලතියෙන්. ඉප දෙනවා නේද? ඊළඟට පෙරපාසල්්‍යයන්න්න ඕනු නහම පෙරපාසල්ල යනවා ඉස්කෝලයන්නු නහමි ස්කෝලය යනවා රැකියාවක් කරන්නු නහම රැකියාවක් කරනවා විවාහවෙෙන් වු නහම විවාහවෙනවා දරුවහදන කාලෙදි දරුවෝහදනවා නේද දන්නෙමේ නැතුව අපි වයසට යනවා දවසිං දවස අවසානෙද මරණයට පත්වේනවා ඒකනෙ වෙන්නේ දෙ ඔය වැඩපිළිවල සංසාරි පුරාවට ම අපි හුරු කරලා තියෙන නිසා ඔය වැඩපිළිවලින් ගැලවෙන්න මේ ලෝකයි අපිට ලේසියකට උදව් කරන්නේ නෑ හොඳට හිතන්න මම්වෙන්න මේ කියන කාරණාව ගැන දැන් මෙතන ඉන්න මේ වයවුරුද අම්මලටත් දරුව ඉන්න අනෙනෙ මේ අම්මටත් දරුව ඇති බොහෝ වෙලාවට අපි පුංචි කාලය වුනත් පැවිදි වෙච්ච පුංචිකාලය වුනත් ලොකුස්වාමින් වහන්සේලාත්න් ගෙදර ඉන්නකොට අම්මල තාත්තලත් ඔ ඇත්තු වගේම ඔඇත්තන්ට වගේම අපි හැමෝටම කියන එකම වචචනට්ටිකක් තියෙනවා මොකදද කියන්නේ යමක් තේරුම් ගන්න පොළුවන් කාලයනකොට කියනවා පුතේදුවේ හොඳට ඉගනගන්න ඕන කියනවද නැද්ද කියනවා හොද ඉගන ගන්න ඉගනගන්නකිලේ අධ්‍යහාපනයට ම අවශ්‍ය කරන දේවල් ටි කරන හොල දෙන්නන ඉගනගන්න එක වැරැදදක් නෑ හොඳයි හැබැයි අප ඒක තුළම පමණක් හිටියුත් සම්මතයේ තුළ පමණක් හිරවුණුත් අවදාගවත් අපිට පරමාර්ථය දකින්න බැරිවුනොත් පින්වත්නී අපිත් සැපයි 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 කියල සැප පසු පස්සේම හබාගෙන හබාගෙන ගියත් ඒ සැපත් දුකකින් කෙලවර වෙන්න පුළුවන්නං මේ සංසාරිදි අපිට ලබන නිරාමිස සුවයක් මේ බෞතික දේවල් තුළින් ලබන්න පුළුවන්කමක් ඒ අපි හැමෝම තේරුම් ගන්න ඕන ඊට පස්සේ ඔන්න කියන හොදට ඉගෙනගන්න ඉගනගෙන ඉගෙනගෙන යනකුට විභාග පාස්ව වෙනකොට කියනෝ කොහෝම හරි කරලකමක් නෑ විශ්වවිද්‍යාලෙකටත් යන්න ඕන උපාදිය ගත්තහාම කියනෝ පොතේදුවේ හොදට ඉගනගන්න ඉගනගෙන හොද රස්සාාවක් කරන්න රස්හාවක් කරන තමන්ටම කියල ඉන්න හිටින්න තැනක් හදාගන්න නේද පරම්පරාවෙන් ලැබ නේවත් තියෙනවා තමන්ට කියලගයක් දොරක් හදාගන්න ඒලඟටම කති කියෙන් සුදුසු කාලේ එනකොට ආවාහා විවාහ කරගන්න පැවිදිී වුනත් ඔය ටිකෙන් බාගෙට බාගයක් අපිටත් කියනවා පුංචි කාල කියනන්නේ පොඩි හාමු දුරනේ හු ද ටිෙන ගන්න ශෂ්වවිද්‍යාලය යන්න හොඳ රැකියාවක් කරන්න ඔය ටිකම තමයි බලංගි හාම ගිහි සමාජයේ ඔ ඇත්තන්ට කියන ටකම අපිට කියනවා දෙැ මේ ටික කියන දෙමවුපියන්ට වැරැද්දක් කියන්නත් බෑ ඇයිඒ ඒ දෙමවුපියෝ කියන්නත් අපිට උගන්නන්නේ ඒ දෙමවුපියන්ගේ දෙමවුපියු කියපු ටිකද නැද්ද පුටික දෙ ලේසියකට පින්නත්නී මේ අපිහිතම මේ පුංචි දරුවන්ගේ වයිස කියල මේ වයසිදවත් අපිට ඇහෙනවද අඩුම තරමය අපේ කංවලට වැත්තන්ට ඇහිල තියෙනවාද අපිට ලේසියකට පුංචි කාලෙවත් ඇහෙන්න න පුතේ මේ සසර කියල කියන්නේ හරි බයංකාර එකක් මේ සසරට නැවත නැව නැවත නැවත වැටෙන්න වැටෙන්න එකොලොස් ගින්නකින් අපිට දැවෙන්න තැවන්න වෙනවා එනිසාම සම්මතය කටයුතු කරගන්න ගමන් දරුවනිමි සසරෙන් මිදෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙලාත් හදාගන්න නිවන් දකින්න කියලා කියන ඇහිලතිෙනද. ඇහල තියෙනද නෑ පන්නත්නිය කෝ ඇත්තන්ට නෙවෙී මටමත් ඇහිල නෑ. මට නිවන්දකින්න මහන්සි වෙන්න කුසල් වඩන්න කියලා නොකියපු එක ගැන මම් මගේ දෙ මව්පියන් කෙරෙහිවත් ගුරුවරයන් කෙරෙහිවත් දවේශයක් ඇතිකරගෙන වැඩගුත් නෑ ඇයිඒ ඒ ගොල්ලන්ටත් ඒ අවබෝධය තවම ඇතිවෙලා නැති නිසත් එක්ක මේ සංසාරය ස්වභාවේ තේරුම්ගන්න බැරිකමිනිසත් ධර්මක් ඥානයේ මොකක් හරි අඩුවක් තියන නිසාහරි සසර ස්වභාවේ තේරුම්ගන්න බැරිකම නිසාහරි එදා ඉඳල කරගෙන එන වැඩපිළිවෙලක් තුළ ඒ මිනිස්සුත් කරන්න ඒ අයත් කරන්නේ අපිටත් ඒ වැඩපිළිවෙලම ඉදිරියට අරයියන්න කියල දෙනේක විතරයි. ඒකනේ අපි ගොඩාක් දෙනෙට කරන්නේ. හැබැයි ජීවිතයේ සත්පුරුෂයක හම්බවුුණොත්. කල්්‍යයාන මිත්‍රයෙක් හම්බූුණොත් පින්නත්නී සම්පූර්ණම මේ සංසාරයාපු වැඩපිළිවෙල අනිත් පැත්තකට පෙරලගන්න පුළුවන්. සම්පූර්ණයෙන් ම හරවගන්න පුළුවන්. ඇයිඒ. කල්්‍යාන මිත්‍රය සත්පුරුෂයක මේ ලෝකකම මනුස්සේකුවත්. මොහොතකට වත් පමාාවෙනවට කැමති නෑ දැම්බලන්න ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සි කවුද භාග්‍යවතුන් වහන්සෙනේ ඔය ඇත් අන්ගෙත් මගෙත් හොඳම කල්්‍යයාන මිත්‍රය කහුද භාග්‍යවතුන් වහන්සනේ දැම්බලන්න මිස් භාාවේ තේරුම්ගත්ත වටහාගත්ත උතුමන් වහන්සේලා ලෝකයේ එකම එක මනුස්සේකුවත් මොහොතකටවත් නැවත 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 මේ සසර තුළ පමා වෙනවට කැමති කැමති නෑ. සත්පුරුෂයෙක් මොුණගෙහුණොත් තමයි සංසාරය පුරාමපි කරගෙනාපු වැඩපිළිවෙල මොහොතකට හරි නතර කරලා එතනින් එහාට පටිසෝතගාමී වෙන්න අවවා දනුශාසනා කරන්නේ. ගිහි ජීවිතයක් ගත කරන ඔඇත්තන්ට විවාාාවෙනයක දරුවහදනයක රැකීරක්ෂාකරන එක නිවනට බාධාවක් නෙවෙයි. හැබැයි ඒතුළම පමණක් තමන්ගමුළු ජීවිතේම රඳවගන්න පවත්වගන්න මහන්සි වුණුොත්. මේ ජීවිතයේ තුළ හරි පිනතුන් සම්යක් ප්‍රඥාව උපදවාගන්න අදක්ෂ වුණොත් සංසාරය කරපුටිකම මේ ජීවිතෙත් කරලා නැවතත් මේ ජීවිතේ තුළත් සද්ධරමය අහන්න අවබෝධ කරගන්න සම්යක් ප්‍රඥාව උපදවගන්න පුළුවන් කමතිෙද්දේ පින්නත්නේ. අවබෝධයට යන්න පුළුවන් මග දැක 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 මකදද වෙන්නේ ආපහු මේ සසරේ පමාවෙන්න නෙමෙයිද වෙන්නේ පමාවෙන්න. හැම වෙලාවේම ඔඇතු හිතන්න ලෝකයේ දිහා බලනකොට ලෝකයේ මිනිස්සු කරන ක්‍රියාදාමයන් දකිනකොට මිනිස්සුන්ට වෙන ප්‍රශ්න ගැටලු ඇහෙනකොට මිනිස්සු කරන හැම ක්‍රියාකාරකමක්ම නෙද්දකෙන් දකින කොට හිතන්න. මේ සසාර මිනිස්සු විතරක් නෙවෙයි. මේ කරන වැඩපිළිවෙල තුළ තරගයේ තුළ තරඟකාරීත්වය තුළ මමත් මේ සංසාරය අප්‍රමාන ආත්ම බව ගණනාවක් එෙන් ඇති. අද මට මගේ ජීවිතයේ තුළ රජකමක් ගන්න නොලැබුනත් මහා සිටුවරයෙක් හැටියට මේ ජීවිතේ ජීවත් වෙන්න බැරි වන මහා ධනපතියෙක් හැටියට සැපයි සැපයි කියල ලබන්න පුළුවන් සියලුම සැපසම්පත් වටකරගෙන ලංකරගෙන මට ජීවත් වෙන්න බැරිවුනත් මේ සංසාරයේ මම ඕන තරං අදට වඩා සැපවිඳ ඇති මේ ජීවිතයට වඩාමං ආත්ම ගණන් සැපසම්පත් ලබාගෙන ඇති හොයාගෙන ගිහිල් ඇති. හැබැයි පින්නත්න. මේ ජීවිතේ තුළ හිතන්න දක්ෂවෙන්න. මම සැපයි 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 කියල හොයාගෙන ගියපු. එකම සැපයකවත් ලබන්න පුළුවන් ලෝකේ මනුසේක්ට ලබාගන්න පුළුවන් විඳින්න පුළුවන් නිර්වාණය නැමති සැපය අහිමිවීමම තමයි මට මේ සංසාරෙම කරගන්න බැරවනේ. එනිසා මීජීවිතේ මම නැවත 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 නැවත, පමාවකට මගක් හදන්නේ නැතුව අප්‍රමාදී වෙන්න උත්සහවන්ත වෙනවා කියන. අධිස්ථාන සීලී සිතුවිල්ලෙන් වඩන බුදු මඟ පින්නත්නේ අදට වඩාහෙට මේ මොහොතේ ඉඳලා තවතවත් තවතවත් පිරිසිදුව නිර්මලව මේ ධරමය අධ්‍යයනය කරගෙන ප්‍රායෝගිකව වඩනවාකෙ අධිෂ්ඨාන සීලීව ජීවිතේ අප්‍රමාදී බවැති කරන්න උන්වහන්සේ මොනතරං කාරුණිකයිද කියල ඔඇත්තෝ හැමෝටමත් මටත් ධර්මය අධ්‍යනය කරන්න අධ්‍යනය කරන්න බුදු කෙනෙකුගේ තියෙන කාරුුණික බවපින්නත්නි මතු වෙලා පේනවා. උනහස්සගේ කරුණාවේ කෙලවරක් තියෙනවද. නෑ. අංගුත්තර නිකායේ තියෙනවා එක දේශනාවක් ඒ දේශනාවේ නම, අප්‍රමාද කරණීය කියල සූත්‍රයක් ඒ සූත්‍රදේශනාව වඋන්වහන්සේ අවධාරණය කරනවා පින්වත් මහනෙනී ප්‍රමාදයේ දුරුකරල අප්‍රමාදී වඩන්න පන්නත් මහනෙනී අප්‍රමාදී වෙන්න මොහොතකටවත් පමාවෙන්න එපා දැන් අපි හැමෝම කල්පනා කරල බලන්න ඕන ඉමක්කොනක් පරක්තෙරක් නොපෙනෙන මේ දීර්ග සංසාරය පිවත්න අදටත් සැරිසරන්නේ සම්පූර්ණයෙන්ම අප්‍රමාදී බව කියන එක ඇතිකරගන්න බැරිවුණ නිසානං මේ සසරෙහි අපි පමා වෙන්න ඇත්තේැයි. දැන් අපිහිතන්න ඕනදනැත්්ද හිතන්න ඕන. දීර්ග සසරකට වැටි වැටී එකම වැඩපිළිවෙලක් කරකර සතර අපාය තුළත් අපි ඉපදීඉපදි ඒකත් මහගෙදර කරගෙනට මේ දීර්ග සසරේ. පටන් ගැත්ත තැනක් හොයන්නවත් බැරි මේේ අනවරාග්‍ර සංසාරයේ. තවමත් ඔබත් මමත් සසර සැරිසරන්නේ ප්‍රමාදයේ නිසානං ඇයි මම පමාාවුනේ කියලා අපි හොයන්න ඕනද නැද්ද හොයන්න ඕන. ඇයිමට වැරදුනේ ඇයිමට බැරිවුනේ ඇයි මම පමාවනේ කියලා අපි බලන්න ඕන. දැම් බලන්න උන්වහන්සේ අවධාරණය කරනවා පින්වත් මහනනේ අප්‍රමාදය පිණිස පන්නත් ඔබ පුළුවන් තරන් කාය දුෂ්චරිතය අතහැරල දාලා කාය සුචරිතේ වඩන්න පමාවෙන්නේයි පා මුොහොතක්වත් කාය සුචරිතය වඩන්න. දැන් අප්‍රමාදී බව පිණිස කාය සුචරිතය වඩන්න ඕන නං දැන් අපිට තේරෙනවහෙනම් මේ සසරේ අපේ කාය දුෂ්චරිතකම්. පෙලාතියවද නැද්ද පෙලාතියනෝ ඒ කාය දුෂ්චරිතකම් නිසා රාගාදී කෙලිස් වැඩිලතියනවද නැද්ද වැඩිලතියනෝ පන්නොත් මහනිනි අප්‍රමාදී බවනිසා වචී දුෂ්චරිතය දුරු කරලා වචී සුචරිතය වඩන්න වචී සුචරිතය වඩන්න පමාවට පත්වෙන්න එපා එහෙනම් අපිට තේරෙනවා මේ සංසාරයේ වචී දුෂ්චරිතයේ නිසත් අකුසල් සිද්ධ වෙලා ඒ අකුසල් නිසාම නැත්තං දුෂ්චරිත නිසාම රාගදේශමූ ආදී කෙලෙස් වැඩිල තියෙනවා න්නොත් මහනෙන අප්‍රමාදී බව පිණිස මනසින් කරන දුෂ්චරිතයන් දුරු කරලා මනසිං සුචරිතයේ හැසිරෙන්න්න මොහොතකටවත් මනසිං සුචරිතයේ හැසිරෙන්න්න පමාවට පත් වෙන්න එපා එහනම් ඔබත් මමත් තේරුම් ගන්න ඕන මොකක්ද මේ සංසාරයේ අවිජ්්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටියාදී මනසිං සිදුවෙන්න සිදු කරන අකුසල ප්‍රතිපදාවනුත් අපි තුළින් සිද්ධ වෙලා තියනවා සිදුකරල තියෙනවා. ඒ සිදුකිරීම තුළත් රාගදේශමෝහආදී කෙලෙස් වැඩෙන වැඩපිළිවල හැදිල තියෙනව හදල තියනවා. මේ සියල්ලම නිර්මාණය වෙන්නේ හදාගත්තෙ සසර නැවත 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 නැවති ඉපද ඉපදි මැරිමැරි එන වැඩපිළිවලකටාවේ පිනත්නේ මෝහය නිසාමයි. ඒකයි අපි අර මුලින්ම ඉතාම මැනවින් උදාහරණ ගලපල ගත්ත බැලූබැල්මට තේරනවා. අපිට අධ්‍යනය කරනකොට කතාවාහනකොට තේරෙනෝ මවාහරි මෝඩයි එයා රැවටිලා ඉන්න කියලා. හැබැයි මුවාවිතරක් නෙවෙයි. මේ සංසාර පුරාම අපි කළෙන් රැවටුනේකයි අහුනේකයි. දැන් එහෙනම් මේ මුොහොත තුළ ඉඳල මේ ජීවිතය තුළ ඉඳල ඉදිරියට හරි. අප්‍රමාදී බව ඇති කරගන්න අපි වඩන මේ නිකෙලෙස් ප්‍රතිපදාව, ආරම්භ කරන ප්‍රතිපදාව දියුණු කරන්න උත්සාහවන්තවෙන්න ඕන. ඒකට ඔබ යම් යම් ප්‍රයත්නයක් දරණ බව තමයි මේ හැමදයකින්ම තේරෙන්නේ. හැබැයි මේ ජීවිතේ තුළම අපිට පුළුවංකමති බුුණොත්න්, දස්ස අකුසල් ප්‍රතිපදාවෙන් බැහැරවෙලා දස්ස කුසල ප්‍රතිපදාව අනුග්‍රමණය කරගන්න පන්නත්නේ සසරෙහි පමාවිච්චේව ගැන දැන් දුක්කෙලා වැඩක් නෑ. සසරෙහි බැරිවීම අප්‍රමාදී බව දියුණු කරගන්න නොහැකිවීම ගැම දැන් මේ ජීවිතය අපි හිතල වැඩක් නෑ. දෙදස් විස්ස ඉවරවීගෙන යන වෙලාවනේ දැන් මේ අවුරුද්ධ පුරාවට මපෙන් හොදත් වෙන්න ඇති නොදැනුවත්තු හරි නරකක් වෙන්න ඇති. නොදැනුවත්කම නිසාහරි අකුසල් සම්පාදනය වෙන්න ඇති මේ හැම දෙයක්ම විස්්සයි විස්්සටම දාන්න. දාලා අධිෂ්නාාන කරගන්න ඕන හෙට ඉඳලාමීමොහොත ඉදලා වර්තමානයේ තුළ මම මීමුොහොතේ ඉඳලම පොළුවන් තරං අප්‍රමාදී බව පිණිස කටයුතු කරනවා. හඳේ දීප්තිමත් බව ප්‍රභාශ්වර බව ආලෝකයේ පේන්නේ නැත්ති කලුවර නැමැති වලාකුලෙන් වැහිල තියනෙන කොටයි. සන්තානයේ අකුසල් ප්‍රතිපදාවන් දවුරු වෙන තරමට මිනිස්සුන්ගේ සන්තහානයේ අකුසලයන් වැඩෙන තරමට ජීවිතයේ ප්‍රභාශ්වරගතියෙන් වැඩෙන්න්නේ නැත්තං වැටෙන්න්නේ නැත්තං ආලෝකයක් නැත්තං සන්තහානයේ පිරිසිුදු වෙන්න 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 ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන් කියන පනිවිඩය මේ මොහොත තුළ හිත තුළ දරාගෙන අප්‍රමාදී බව පිණිස මම මේ මොහොත ඉඳලා තවත් ඉදිරියට කුසල් වඩනවා කියෙන අරමුණින් නැවත නැවතත් මේ දේශනාව පිළිබඳව හිතන් ඔබේ විමර්ෂණ බුද්ධයෙන් විමසන් ධර්මකාරණාවන් නැවත නැවත මෙනෙහි කර කර ප්‍රායෝගික වඩන්න හැම දෙනාටම එලෙසින්ම කටයුතු කරන්න ශක්තිය ධෛරිය සැලසේවා කෙල සාදුකාරෙන් අධිස්්ථා න ඇති කරන්න. අද මේ උතුම් ධර්මදේශනාවට දායකත්වේ ගත් තුුසිලා වීරසේකර මැනියන් මහත්මිය ඇතුළු ඒ පවුලේ සේලු දෙනා නමින් පරලොව සැපත් ගාමිණී වීරසේ කරහා, ඒේ ද සිල්වා ඇතුළු සියලූම පරලොව සැපත් සියලු ඥාතීන්ට පුණ්්‍යාණු මෝදනාවන් කරමු ධර්මශ්‍රවන පින සංසාරිකෝ පරලොව සැපත් මව්පිය ගුරුවර නෑ හිතමිතුරන්න ඇතුළු සියලු දෙෙනට නිවන පිණිසවේවා කියන අධිෂ්ඨානයෙන් සාදුකාර පවත්වන්න. සක් දෙවිඳුුණු සතර වරම් දෙවිවරු සුමන සමන් දෙවියන්න ඇතුළු දෙවුලොව සියලු දෙවියන් බඹලොව සියලු බ්‍රක්්මයින්. නාලොෝ සියලු නාගයින් සාධකාරදිදී පින් අනුමෝදංවේවා දෙව් බඹුන් ප්‍රධාන සමස්ථ ලෝකයටම නිවන් පිණිසමේ පින උපකාරවේවා කියන අදිිෂ්ඨානීං සාධකාර පවත්වන්න දායකත්වය ගත්ත තොසිලා වීර සේකර මහත්මියයටටත් ජන්මදිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන පසාත්න් හා බුද්ධික වීරසේකර යන දෙ දෙනාටත් ධරමස්ශ්‍රවනය කළ සෑම සේලු දෙනාටත් ලක් වැසිලෝ වැසිහැම දෙනාටත් තුනුරුවනේ අනංත ආශිරවාදයෙන් උත්තම මුනිධාතුන් වහන්සේලාගේ තේජසින් සතර දළදාා වහන්සේලාගේ අනුහසින් ලබන්න වූ නවවසරත් සිතැන්ගේ පරිදි සාර්ථක කරගන්නට හැම දෙනාටම සියලු රැකවරණයන් සැලසේවා. දරමාව බෝධහෙ ඇතිවේවා. ගෝර කටුක සසරින් අත්මිදී හැකි තරම්මික්මණින් ගෞතම බුදු සසුන තුළදම්ම සැප ප්‍රතිපදාාවෙන්ම අමානිවනින් සැනසෙන්න මේ උතුම් කුසල් හේතුවේවා. වාසනාාවේවාවේවා කියනදිිෂ්ඨානිිං සාධකාර පවත්වන්න ආකා සට්ටහාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රखංතුළෝක සාසනං චිරන්රखන්තු දේශනං චිරන්රක්හංතු මං පරංති ධරමස්ත්‍රවනයෙන් හැම දෙනාටමු නිවං සුව සැලසේවා.